කොළඹ කොටුව ජනාධිපති මන්දිරය එහෙමත් නැත්නම් රජගෙදර කියන්නේ සුද්දගේ කාලේ ඉඳලා කිංග්ස් හවුස් විදියට හඳුන්වපු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලන්දේසි ආණ්ඩුකාරවරේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙක් 1948 නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු 8 දෙනෙක් මේ රජගෙදරින් සෙවණ ලැබලා තියෙනවා පොදු ජනතාව තුළ රජගෙදර හෙවත් මේ ජනාධිපති මන්දිරය ගැන තියෙන සෑහෙන කුතුහලයක් ඒ මොකද ඒක දැක බලා ගන්නට හම්බෙන ඉඩකඩ අවස්ථා බොහොම අඩු හින්දා ඉතින් මේ උත්සාහය රජගෙදර හෙවත් ජනාධිපති මන්දිරය ගැන තොරතුරු ටිකක් හොයලා බලන්න එකතු වෙන්න මේ චාමිකයාගේ බ්ලොග් ඉසව් කොළඹ වරායට කිට්ටු වෙන 16 වන සියවසේ පෘතුගීසින් විසින් ඉදි කරලා තිබ්බ ශාන්ත ෆ්‍රැන්සිස්කන් පල්ලිය තිබ්බ භූමියේ කිට්ටු වෙන ස්ථානයක දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරලා පදිංචි වෙන්නේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරය වෙච්ච එංගල් බීක් පල්ලියට ආබදව තිබ්බ ඉඩමේ තිබුණු කනත්තත් එකතු කරලා තමයි මේ නිවස ඉදි කරන්නේ සඳහන් වෙන ආකාරයට පෝට්ටේ රජකර ඩොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කරලා තියෙන්නේ මෙන්න මේ ස්ථානේ 1782 ඉංග්‍රීසින් කොළඹ කොටුව යටත් කරගන්නා විට ලන්දේසි ආණ්ඩුකාර එංගල් බීක්ගෙන් මේ මන්දිරය ඔහුගේ මිනිපිරිය වූ ජැකොමිනාට හිමි වෙනවා. ඇය එකල විවාහ වෙලා තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවේ සිවිල් නිලධාරියෙකු වූ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගයි. ප්‍රධාන ආදායම් නිලධාරී ධුරය දරන සමේ මෙල්වින් ලෙස්ලි අතින් පවුන් 10000ක මුදලක් හිඟ වෙනවා. මේ හිඟ මුදල පියවීම වෙනුවෙන් ඔහු බ්‍රිතාන්‍ය රජය වෙත 1804 ජනවාරි 17 වන දින මෙම මන්දිරය පවුන් 10000කට පවරලා දෙනවා. ඉන්පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆ්‍රෙඩ්රික් නෝත් මේ මන්දිරයේ පදිංචි වෙනවා. ඔහුගෙන් පසුව තෝමස් මෙට්ලන් ආණ්ඩුකාරවරයා මෙහි පදිංචියට පැමිණෙන අතර ඔහු විසින් කිංග්ස් හවුස් යන නම එයට එක්කාසු කරනවා. කාලයත් සමග එකල තිබූ පැරණි ඕලන්ද ගොඩනැගිල්ල වෙනස් කරමින් විශාල කරමින් හා ඒ වගේම තවත් කොටස් එකතු කරමින් ඉංග්‍රීසි පාලන සමයේ මෙම ගොඩනැගිල්ල ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව වෙනස් කරනු ලබනවා. ඒත් යම් යම් කොටස් තවමත් ලන්දේසි ආකෘතිය අනුව පහළ තට්ටුවේ දැක ගන්නට පුළුවන්කම තියෙනවා. 1837 වික්ටෝරියා රජින එංගලන්තය පාලනය ඇරවීමත් සමග මෙම මන්දිරය ක්වීන්ස් හවුස් ලෙස වෙනස් කරනවා. 1901 පසුව නැවතත් ජෝර්ජ් රජු එංගලන්තය පාලනය කරන්නට පටන් ගත්තට පස්සේ කිංග්ස් හවුස් ලෙස ආපහු මේ නම වෙනස් වෙනවා. 1972 ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග ජනාධිපති මන්දිරය විදිහට මේ මන්දිරය හඳුන්වන්න ගන්න. රොබර්ට් බවුන්ඩ්‍රි නාඩුකාරවරයා මේ ගොඩනැගිල්ලේ ඉදිරිපස කොරිඩෝ වලට යම් යම් වෙනස්කම් කරනවා. ලඳු කැලෑවක් වෙලා තිබුණු ඉදිරිපස භූමිය එලි කරලා මල් සහිත උද්‍යානයක් නිර්මාණය කරන්න හැමිල්ටන් ගෝඩන් ආණ්ඩුකාරවරයා සූදානම් වුණා. අක්කර 4ක් පුරා පැතිරිච්ච ඒ මල් සහිත උද්‍යානය 1887 දී වික්ටෝරියා රජිනගේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් ඔහු මහජනතාවට විවෘත කරනවා. අවුරුදු 200ක් පුරා පැවත ආපු මෙන්න මේ මන්දිරේ 1953 දී සර් ඔලිවර් ගුණතිලක එහි පළමු ශ්‍රී ලාංකිකයා විදිහට පදිංචි වෙනවා. 1953 ඉඳලා 1962 වෙනකම් ඔලිව ගුණතිලක මෙහි වාසය කරනවා. ඔහුට පසුව 1972 වෙනකම් විලියම් ගොපල්ලව මහතා මේ මන්දිරේ පාවිච්චි කරනවා. 1972 ජනරජයක් වීම සමග බ්‍රිතාන්‍ය රජින වෙනුවෙන් පෙනී සිටි ආණ්ඩුකාරවරුන් අහෝසි වී ගිය අතර විලියම් ගොපල්ලව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති විදිහට 1977 දක්වාම මේ මන්දිරේ වාසය කරනවා. 1977 දී ජයා ජයවර්ධන මහතා මෙම මන්දිරය යම් අලුත් වැඩියාවක් සිදු කරනවා. ඒ ගෘහ නිර්මාණ ශිල්පී ජෙප්රි බාවාගේ මඟ පෙන්වීමත් එක්ක. එම අලුත් වැඩියා කටයුතු සමගම ගෝඩන් උද්‍යානය හා මන්දිරය යා කිරීමට යම් මාර්ගයකුත් නිර්මාණය කරනවා.
ජෙෆ්රි බාවාගේ මේ අලුත් වැඩියා කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පීන්ගෙන් තෝරාගත් චිත්‍රවලින් ජනාධිපති මන්දිරයේ බිත්ති සැරසීමක්ද සිද්ධ කරනවා. ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම නිවස රාජකාරී කටයුතු වලට පමණක් පාවිච්චි කරා. ආර්. ප්‍රේමදාස මහතාද රාජකාරී කටයුතු වලට පමණක් ජනාධිපති මන්දිරය පාවිච්චි කරා. ආර්. ප්‍රේමදාස මහතාගෙන් පසුව ජනාධිපති වූ ඩී.බී. විජේතුංග මහතා මෙම ජනාධිපති මන්දිරය ඔහුගේ නවාතැන බවට පත් කරගත්තා. 1994 ජනාධිපති තන්තුරටපත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් මේ ජනාධිපති මන්දිරය භාවිතා කළේ නැහැ. वर्ष 2005 महिंद राजपक्ष महता जनाधिपति मंदिरया अरलियगह मंदिरया तम निल निवास लेस पाविच्चिकला ओहुगे पालन समये तिबुनु ईलाम युद उनुसुमत् समग जनाधिपति मंदिरे भूगत बंकरयक इटिगिरीमटत् ओहु कटियुतु कल्ल तिबुना 2015 बलयट पत् मैत्रीपाल सीसेन महता जनाधिपति मंदिरय भाविता कले नहे 2016 मे जनाधिपति मंदिरय सतियक् संदहा महाजनतावट वियुक्त कला දෙදාස් 19 වර්ෂයේ බලයටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දුරේ අවසන් කාලයේදී ජනාධිපති මන්දිරය තම වාසභවනය බවට පත් කරගන්නවා. 2022 ජූලි 9 ශ්‍රී ලංකාවේ සිදු කළ සාමකාමී අරගලය මගින් අරගල කළුවන් තම ඉල්ලීම් ඉටුවනතුරු මේ ජනාධිපති මැදුර තමන්ගේ බාරයට ගන්නවා. 1954 ශ්‍රී ලංකා සංචාරයේදී දෙවන එලිසබත් රජිනත් නවාතැන් ගත්තේ මෙන්න මේ ජනාධිපති මන්දිරය තුළ වසර 200කට වැඩි කාලයක් පවතින කෞතුකාගාරයක් බඳු ශ්‍රී ලංකාවේ ජනාධිපති මන්දිරය අදටත් ඊළඟ ජනාධිපති එනතුරු බලා සිටිනවා. The name Colombo for these enchanting surroundings came not from the locals.